එක්දින් තරගයක ලකුණු 200ක් ගහන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. එක්දින් තරග ඉතිහාසයේ බලද්දි තරග රටාව පටන් අරගෙන දශක ගණනාවක් ගියාට පස්සේ තමයි ජාත්‍යන්තර තරගයක පළවෙනි ද්විත්ව ශතකයේ වාර්තා වෙන්නේ. 1971 ආරම්භ වෙන එක්දින තරග රටාවේ පළවෙනි වතාවට ක්‍රීඩකයෙක් ලකුණු 200 සීමාවට එන්නේ 2010 අවුරුද්දේදී. එක්දින තරග රටාවේ ප්‍රතිකරණේ රජු විදිහට හඳුන්වන්න පුළුවන් සචින් තමයි ජාත්‍යන්තර එක්දින තරගයක මුලින්ම ලකුණු 200 සීමාවට එන්නේ. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව සචින් තමයි ජාත්‍යන්තර එක්දින තරගයක පළවෙනි ද්විත්ව ශතක ලාභියා. ඊට පස්සේ ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතක 7ක් වාර්තා වුණත් සචින්ගේ නම ලියවෙන්නේ මේ කඩේමට ආපු පළවෙනි ඉන්දිය ප්‍රතිකරු විදිහට. 2015 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 215ක් ලබාගෙන ඉන්දිය ප්‍රතිකරුවෙක් නොවන ක්‍රීඩකෙක් වාර්තා කළ පළමු ද්විත්ව ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. 2015 ලෝක කුසලාන තරගාවලියේදීම නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදෙවි ලකුණු 237ක් ලබාගෙන නවසීලන්තයේ වෙනුවෙන් පළවෙනි ද්විත්ව ශතක ලාභියා විදිහට ඉතිහාසගත වෙන්න සමත් වෙනවා. ඊට පස්සේ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් වකාර් සමාන් ද්විත්ව ශතකයක් ලබාගෙන පාකිස්තානයේ වෙනුවෙන් පළවෙනි ද්විත්ව ශතක ලාභියා බවට පත් වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදෙවි ලකුණු 210ක් ලබාගෙන. ඉන්පසු 2023 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් පළවෙනි ද්විත්ව ශතක ලාභියා බවට පත් වෙන්නේ ග්ලෙන් මැක්සෙල්. අෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව එහිදී නොදෙවි ලකුණු 201ක් ලබා ගන්නවා. ඒ විදිහට ඉන්දියාව කොදෙව් කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම, පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් ළඟා වුණු මේ අභිමානවත් කඩේමට ආපු පළවෙනි ශ්‍රී ලංකා ප්‍රතිකරු බවට පත් වෙන්නේ පැතුම් නිශ්ශංක. අෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව නොදෙවි ලකුණු 210ක් ලබා ගන්න පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන තැනක තමන්ගේ නම සටහන් කරගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි ද්විත්ව ශතක ලාභිය බවට පත් වෙලා. එක්දින තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු වාර්තාව ක්‍රිකට් ඉතිහාසයේ තුන්වෙනි වේගවත්ම ද්විත්ව ශතකයේ වගේ වාර්තා බිඳ වැටුණත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක පළවෙනි ද්විත්ව ශතක ලාභිය බවට තියෙන වාර්තා නම් කවදාවත් බිඳ වැටෙන්නේ නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket critic කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.